ඉතින් මේ කොටස දි බලමු අර්ධ වෘතයේ කෝණයක් කියන්නේ මොකද්ද කියලා. ඒ අර්ධ වෘතයේ කෝණයක් කියන්නේ මොනවද? ඒවයි ලක්ෂණ මොනවද කියන එක අපි මේ කොටසදී කතා කරමු. දැන් මෙතන වෘතයේ මත පිහිටි ලක්ෂ දෙකක් තමයි A හා B කියලා කියන්නේ. දැන් AB යා කරාට පස්සේ ලැබෙනවා අපිට වෘතයේ ජාය. අන්නේ යා කරන ජාය මේ කේන්ද්‍ර O හරහා යනවනම් AB කියන්නේ මේකේ විෂ්කම්භය වෙනවා. විෂ්කම්භය මගින් පරිධිය සමාන වෘතචාප කොටස් දෙකකට මුං වෙනවා. ඒ වෘතචාප කොටස් දෙක මත පරිධිය මත පිහිටි ලක්ෂයක් මත විෂ්කම්භය මගින් ආපාතනය කරන කෝණය තමයි අර්ධ වෘතයේ කෝණයක් කියලා කියන්නේ. මේ පරිධිය මත පිහිටි ඕනෑම ලක්ෂයක් මගින් විෂ්කම්භය මත ආපාදනය කරන කෝණය විෂ්කම්භය මගින් මේ ලක්ෂ්‍ය මත ආපාදනය කරන කෝණය අර්ධ වෘතයේ කෝණයක් කියලා හඳුන්වනවා. දැන් මේ ලක්ෂ්‍ය අපි x කියලා ගත්තොත් මේ ax b කියන කෝණය තමයි අර්ධ වෘතයේ කෝණය වෙන්නේ. මේ පරිධිය මත පිහිටි ඕනෑම ලක්ෂයක කෝණය අපි අර්ධ වෘතයේ කෝණයක් කියලා හඳුන්වනවා. දැන් ඒ වගේම පරිධිය මත පිහිටි y ලක්ෂයක් සැලකුවොත් මේ AB විෂ්කම්භය මගින් y මත ආපාදනය කරන කෝණය AYB වෙනවා. දැන් මේ අර්ධ වෘත කෝණවල තියෙන විශේෂ ලක්ෂණය තමයි මේ අර්ධ වෘතයේ හැම කෝණයකම අගේ අංශක 90ක් වෙනවා. ඒ කියන්නේ AXB කෝණයයි AYB කියන කෝණයයි අංශක 90ක් වෙනවා. මේ පිහිටන ඕනෑම ලක්ෂයක් මත අර්ධ වෘතයේ කෝණයක් සැලකුවොත් ඒක අගේ අංශක 90ක් වෙනවා. අපි ඊළඟ කොටසදී බලමු මේ අර්ධ වෘතයේ කෝණය කොහොමද අංශක 90ක් වෙන්නේ කියලා.